පැහැදිලි සහනයක් මේ වාණිජ බැංකු මගින් ගනුදෙනු කරවන්න ලැබෙන්න ඕනේ. ඒක ස්වාබැලීම් සහ නියාමනය කිරීමේ ඍජු වගකීමක් මහ බැංකුවට පවරනවා. මේ වෙලාවේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා මහ බැංකු අධිපතිතුමා ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා මේ නිසි පරිදි මේක සිදු නොවන්නේ නම් සුවිශේෂී ඍජු නියාමනයකට මහ බැංකුව සූදානම් කියලා. ඒක විය යුතුයි. නමුත් ඊට පෙර වාණිජ බැංකු සියල්ලම රාජ්‍ය බැංකු වෙන්න පුළුවන්. මේ 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 කාරණාවෙදී. ඉතින් මේකට නිසි පරිදි දායක වීම මේ බැංකු පද්ධතියේ ලකු වගකීමක්. ණය පොලිය කියන එකේ අරුත ඕන එකක්. ණය උකස් ක්‍රමයට ගත වෙනම පුළුවන්. වෙනත් ණයක් වෙන්න පුළුවන්. ඒ හින්දා උකස් පොලියත් ඔය අනුව ඊට සාපේක්ෂව අඩු විය යුතුයි. මේ අතර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් රැක ගැනීම සඳහා රජයේ මෙතෙක් අපොහොසත් වී ඇති බවට ඉදිකිරීම් සංගම් චෝදනා කරනවා. රටේ අපනයන ආර්ථිකයක් අවශ්‍ය නැ නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය නැ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික රැක ගන්න ඕනේ. මේ බැංකු පද්ධතියට දැන් කියන්න ඕනේ. බැංකු පොලිය උද්දමනයට සාපේක්ෂව පොලිය අනුපාතය වැඩි කරලා කොහොමද අපි නැගිටින්නේ? ව්‍යාපාරිකයෙන් බදු ගන්නවා, රාජ්‍ය සේවකයෙන් ගන්නවා, පෞද්ගලික සේවකයෙන් ගන්නවා. ඒතකොට රට නාණ්‍යනය කරන අමුද්‍රව්‍ය වලින් ගන්නවා. මේ සෑම පැත්තෙම ආණ්ඩුව බදු ගන්නවා. අපි අහනවා මේ මෙහෙම අය කරන බදු කොහොම මොනවටද යොදන්නේ? මේ අතර සිමෙන්ති කොට්ටේක මිල අද රුපියල් 300කින් පහළ දමන බව ඊයේ දින වෙළඳ මාතේ නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළද වෙළඳපොලේ එම මිලට වඩා අඩු මිලට සිමෙන්ති අලෙවිවන බවයි වෙළඳුන් සහ පාරිභෝගික ජනතාව කියා සිටියේ. දැන් 950කට තියෙන කොහොමද දැනට කොට්ටේ ගාල් දින ගන්න මෙන් දෙන්නේ? කොහොමද අඩු කරලා දෙන්නේ? අපිට හම් වෙන්නේ 2059යි. අපි ගුණන් 2100යි. අපි ඉතින් දෙන්නේ 2000යි 2050යි එහෙම. මේ වන විට එළවලු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රසක මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගික සේවා සංගම් පවසන්නේ. එළවලු මිල වැඩි වෙන තිබෙන අනිපැත්තෙන් යනකොට මේනකොට කූට වෙළඳමක් යනවා මේ වර්ණක හාල් වෙළඳ පොලේ තියෙනවා. මේක තනිකරම වෙළඳ පොලේ තියන්නේ ඩයි දාලා. මේ තියෙන්නේ මේ මේක උණු වතුර දාලා උයනකොට මෙන්න මේක තමයි පාට. ඉතින් මේ සම්බන්ධ සොයාබැලීමක් කරන්නේ කවුද මේ හොයන්නේ? මේ වෙනකොට වෙළඳ පොලේ පිටතට මිල වැඩි වෙමින් පවතිනවා කියලා පාරිභෝගිකයේ මැසිලි නගලා තිනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ අපි කියන්න ඕනේ මේ தත්ත්වය ඇති වෙන්නේ කලකඩයක් බිහිවෙච්ච නිසායි. සමහරක් තැන්වල මං ඉතින් පිටතට පෙර 55යි 60ට විකුණනවා කියන එක අපිට දැනුම් දීලා තිනවා. විශේෂයෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ මේ කලකඩේ නැතිකරන්න. මේ පාරිභෝගිකයෝ කහපාටද නිල්පාටද කියලා නැතුව ගෑස් සිලින්ඩර් මිලදී ගත්තේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ පාට අණුව ගෑස් එක වෙනස් වෙලා. හැබැයි අපි දන්නේ නැහැ මේ ඇතුලේ තියෙන ගෑස් ඔක්කොම එකයි. කහපාට ගෑස් එකට නිල්පාට එකක් දෙන්නෙත් නැහැ. නිල්පාට එකට කහපාට ගෑස් එකක් ගන්නත් බෑ. පාරිභෝගික අධිකාරියෙන් අහනවා ඇයි මේකට මැදිහත් නොවෙන්නේ? සංගම් වලින් කියනවනම් අඩු කරන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවනම් මාළු පාන් එකක් රුපියල් 80ට වැඩි අඩුවෙන් විකුණන්න පුළුවන් කමයක් තියෙනවා කියලා දෙන්න මම හදලා විකුණනවා. කෑම අඩු කරන්න අමාරුනේ. පිටි මිල අඩු නොත් අනිවාර්යයෙන්ම අඩු ගන්න. නෑ අපිට නම් දෙන්න විදියක් නෑ. අඩු කළා නෑ කිසිම දෙයක් ඒ ගානම තමයි දෙන්නේ. ගෑස් අඩු නෑ නෑනේ අනිත් අඩු වෙලා නෑනේ මත්. මේ අතර ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ගැරන්ටි කෝපරේෂන් ලිමිටඩ් හි සභාපති එම් සෙන්දිල් නාදන් මහතා පවසා ඇත්තේ එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබා දීමට නියමිත බවයි.